මේ දවැන්ත විරෝධතා ව්‍යාපාරය ගොනු කරන්න හේතුව තමයි මේ වන විට ලක්ෂ 70ක් පමණ විදුලි පාරිභෝගිකයා ඉතාමත් අසන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද වෙන විට ඔවුන් වර්ෂයකට ගෙවන විදුලි බිලට වැඩිය දෙතුන් ගුණයක විදුලි බිලක් වෙනුවෙන් තමන්ගේ බදු මුදල් වේදන් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි දැවිතෙල් බලාගාර පද්ධතියට එකතු කිරීම. ස්ථායි බලාගාරයක් පද්ධතියට 2015න් පස්සේ එකතුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම දිගින් දිගටම සිදු වෙනවා. එතකොට ඒ හරහා දැවැන්ත පාඩුවක් දක්වලා තියෙනවා. මේ වෙලාවේ ඔබට ඇහෙනවා ඇති LNG ගිවිසුම් ගැන අපි කතා කරන්නේ මේ LNG ගිවිසුමටත් වැඩිය ඉතාම අනර්ථකාරී ගිවිසුම් ගණනාවක් විදුලි මණ්ඩලය තුල තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අද විදුලි මණ්ඩලය රුපියල් බිලියන 350කට වැඩිය ණය වෙලා තියෙනවා. ඒ ගාණ බැලුවොත් වසර 6කදී එක් පවුලක් රුපියල් 50,000ක විදුලි බිලට අමතර මුදලක් ගෙවලා තියෙනවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා සෞඛ්‍ය සඳහා වෙන් කරන් තියෙන මුදල් මේ නිකන් නාස්ති වෙන්නේ. මේ වෙනුවෙන් අපි වැඩ කරන සේවකයා විදියට පෙනී හිටිනවා. අපි ඒ වෙනුවෙන් අද දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරනවා. මේ අපගේ අවම පිරිස් බලය මහජනයාට හානියක් නොවන ආකාරයෙන් අද දින බලාගාර වැඩබිම් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී පවත්වාගෙන යමින් අනෙකුත් සියලු දෙනා ලෙඩ නිවාඩු වාර්තා කරමින් ලංකා විදුලි මණ්ඩලයේ වෘත්ති සමිති 15කට අධික ප්‍රමාණයක් එකතු වෙලා ලංවිම පාලන අධිකාරියට මේ අවනීතිය දූෂණය නාස්තිය වෙනුවෙන් අපේ හඬ ඉදිරිපත් කිරීම තමයි කරන්නේ. මේ වෙනුවෙන් අපි රජයට මහජන උපේක්ෂා කමිෂන් සභාවට විශේෂයෙන් කියනවා මේ පහුගිය දෙසැම්බර් 3 වෙනිදා සිදුවෙච්ච විදුලි බිඳ වැටීම කිසිසේත් ස්වභාවික සිද්ධවීමක් විය නොහැකි. එයට ලංවිම සාමාන්‍ය අධිකාරී තුමා පවා ප්‍රකාශ නිකුත් කරමින් ඔහු කියලා තියෙනවා මෙය ස්වභාවික සිද්ධියක් විය නොහැකි කියලා. මේ වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන්න මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපි අහනවා. මේවට වගකීම් දඬුවම් දෙන්න ඕනේ. මෙහි අලාභය රුපියල් මිලියන 3600කට වැඩි ප්‍රමාණයක් කියලා දැනටත් කියනවා. ඒත් එක්කම අදටත් අපි ලක්විජය ගල්ලකුරු බලාගාරය අහිමි වීම නිසා අදටත් අපි විදුලි ඇනහිඩීම් වලට මුහුණ දෙනවා. ඒ නිසා මේ தத்துவයට වගකීතු නිලධාරීන්ට වහාම දඬුවම් කරන්න ඕනේ. ඒත් එක්කම ලංකා විදුලි බල මණ්ඩලය තුල තියෙන පරිපාලනයේ අවනීතිය නාස්තිය දූෂණය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන සේවක ඉල්ලීම තමයි අද දින අප සිදු කරන්නේ. බොහොමත්ම මිසුදි. අද අපි උර්සවති පෞරව හැටියට මෙතෙන්ට එකතු වෙලා ඉල්ලීම් 13ක් වෙනුවෙන් තමයි සටනට ආවේ. ඒක තමයි ඉල්ලීම් පහක් ජාතික ඉල්ලීම්. මේ රටේ ජනතාව ගැන හිතලා, මේ රටේ ආර්ථිකය ගැන හිතලා, මේ රටේ ජනතාවට හොඳ විදුලි සේවාවක් ලබා දීමට තමයි පළවෙනි ඉල්ලීම් පහ තියෙන්නේ. ඊළඟ ඉල්ලීම් මට තියෙන්නේ මේ සේවකයන්ගේ දුක් ගැනවිලි. මොකද සේවකයෝ අතෘප්ති කර වුණොත් ඊට පස්සේ පළදායි සේවාවක් සැපෙන්නේ නැහැ. මේ විදුලි වල මණ්ඩලයේ අද වෙනකොට 100%ම අපි විදුලිය දීලා තියෙනවා. නමුත් අපි දන්න එතකොට අපිට කරන්න තියෙන්නේ මෙහෙම කටුතහ ඊළඟට නඩත්තු කටු තමයි වැඩිපුර කරන්න තියෙන්නේ. එතකොට ඉංජිනේරු කාර්යයක් තියෙනවා මේ විදුලි බල මණ්ඩලේ. ඉංජිනේරු කාර්යය තමයි පළවෙනි කාර්යය තමයි ඒගොල්ලෝ හදන්න ඕනේ මේකට සැලසුම්. එතකොට ඒ කියන්නේ ප්ලෑනින්, ඒ වගේම ඩ්‍රෝ මේ ප්ලෑනින් කරන්න ඕනේ. ඒ වගේම රිසර්ච් කරන්න ඕනේ, පර්යේෂණ කරන්න ඕනේ, ඊළඟට ඉනොවේෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ නිර්මාණශීලී වැඩ කොටසක් කරන්න ඕනේ. ඊළඟට මේක සංවර්ධන කටයුතු සඳහා අනිකුත් වැඩ කරන්න ඕනේ. නමුත් අද ඒගොල්ලෝ ඒව නෙමෙයි කරන්නේ. දැන් අපි කියනවා අද මේ අයිල්ලත් බොරු දේශප්‍රේම මාවගෙන කතා කරනවා. මේ වෙනකොට පෞද්ගලික විදුලි බලාගාර ගොඩක් තියෙනවා. අපිට පේනවා මෙගොඩ් 55ක් තියෙනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගාව පෞද්ගලික විදුලි බලාගාරයක්. ඒ වගේම වාජ්‍යකේ තියෙනවා මෙගොඩ් 165ක්. ඒ වගේම කැලණි 30 තියෙනවා. එතකොට මම ඔයගොල්ලෝ කවුරුද දන්නවා මේ සිරස මාධ්‍යනුන් නිතර මැද්දා ඒෂියා පව එකේ අවුරුදු 11ක් තිස්සේ දැන් ඒ ගිවිසුම අවසන් අවලංගු කරන්න තියෙන්නේ හදිසි මෙලදී ගැනීම කියලා මේගොල්ලෝ ගන්න. මේගොල්ලෝ ඒවට තමයි වැඩිය කැමති. ඇයි ඒ ගිවිසුම අවලංගු කරන්නේ නැතුව ඒක පාර්ශ්වකෝප පව ඒෂියා පවට දුන්නේ කියලා අපි අහනවා ওই දේශප්‍රේමින්ගෙන්. ඒ නිසා එතකොට අද අපි LNG වෙනුවෙන් නෙමෙයි අපි පුනර්ජන්‍ය බලසත්‍ය 70% ආණ්ඩුව කියනවා නම් ඒක යථාර්ථ කරන අපි උදව් වෙනවා. හැබැයි වචන කියලා බේරිලා යන නෙමෙයි මේ ආණ්ඩුවකත් එක කරයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. නමුත් අපි ඒ සඳහා සටන් කරන්නේ
ගානකට නිෂ්පාදනය කරනකොට 16 ගානකට විතර තමයි අලෙවි කරන්නේ. එතකොට ලේසි වැඩේ තමයි විදුලි බිල වැඩි කරන එක. ඒක මැනේජ්මන්ට් එකෙන් පැත්තේ ආණ්ඩුව පැතුන තැහුවා 2015 න් පස්සේ මේ රටේ බඩු මිල හැමතුළු හැමදේම වැඩි වෙලා තියෙද්දි විදුලි බිල වැඩි කරා නම් අපේ ප්‍රශ්නේ ඉවරයි. අපි සූදානම් නැයකට. අපි කියන්නේ රටේ ජනතාවට මේ බදු බරපතන්න ඕනේ නැහැ. අපිට කොස්ට් එක අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ නාස්තිය දූෂණය යොමු කරන්න ඕනේ. අද කොන්ත්‍රාත් දෙනවා මීටර ඇල්ලීමේ ඉඳලා එතකොට ලයිට් කපන එකේ ඉඳලා සර්විස් කනෙක්ෂන් දෙන කොන්ත්‍රාත් දෙනවා. ඒ වයින් කරලා මේක විසබඳා සේකන් ඒ වැඩ ටික කරලා ඒ දූෂණය යොමු කරන්න පුළුවන්. ඊළඟට හදිසි මිලදී ගැනීම නවත්තන්න ඕනේ. ඒවන් තමයි සමාජයට ඒවට දේශපාලන අධිකාරියත් කැමති. ඒ නිසා අපි කියන ඒවා නවත්තන්න ඕනේ. නවත්තලා පුනර්ජනන බලශක්තිය කරන්න ඕනේ. මේගොල්ලෝ කියනවා එතකොට ඒ කාලේ අපි කිව්වහම අපිට විරුද්ධ වුණා. ඕවායින් ඔය විදිහට සිස්ටම් එක බැලන්ස් කරන්න බෑ. පද්ධතිය ගෙනියන්න බෑ. ඔයගොල්ලෝ තියරි එක දන්නේ නැහැ කියලා. දැන් බොරුවට ඒගොල්ලෝ කියනවා පුනර්ජනන බලශක්තියට කැමති කියලා. අපි ආපි අහනවා මොකද කොස්ට් එක වැඩි තමයි පටන් ගන්නකොට. දැන් ජල විදුලි මහවැලිය හදනකොට ව්‍යාපෘතියට ලොකු විදෙමක් ගියා. නමුත් අද ජල විදුලි නිකන් හම්බෙන වතුරේ ඉඳා අද ලාභට අපිට දෙන්න පුළුවන්කම වෙලා තියෙනවා. ඒ වගේම සුලං අපිට වියදම වැඩි වෙනවා. නමුත් ඊට පස්සේ සුලං නිකන් හම්බෙන්නේ දිවා රාත්‍රී දෙකටම ගන්න පුළුවන්. සූර්ය පද්ධතිය අපිට මේකෝ 2000ක් ගහගත්තොත් අපිට පුළුවන් මේ බලාගාර වල වැස්ස කාලෙට මේ බලාගාර වල ගලාපසෙන වතුර පොම්ප කරලා අපා ජලාශයට යවන්න. ලෝකෙ දිනු රටවල කරන්නේ එහෙමයි. ඒ නිසා අපි ජනතාවගේ පැත්තේ හිටගෙන තියන්නේ ජනතාවට අඩු ගානට ඒ වගේම සහන වදනමකට කාර්යක්ෂම සේවාවක් සපයා දෙන්න. අනිත් පැත්තෙන් මේක තියෙන අයුතු දෙයට විරුද්ධලා තියෙන නිලධාරිවාදයට අපි දැක්ක 96 වැඩවර්ජනේ අපි ඔක්කොම එකතු වෙලා වැඩවර්ජනය කරලා එදා නෝර්වේජියානු සමාගමට ගෙනියන දිවිච්ච ලෙකෝ සමාගම විකුණන හදපු වෙලාවේ ඒක බේරගත්තා. නමුත් ඒකේ වාසිය ඒගොල්ලෝ අරගෙන අද සියලු දේ බෙදා ගන්න පුද්ගලයෝ බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ තමයි කෙරුම්කාරයෝ කියලා පඩියේ ඉඳලා ප්‍රොමෝෂන් එකේ ඉඳලා උසස් සිවිල හැමදේම ඒගොල්ලෝ බෙදාගෙන ඒගොල්ලෝ තමයි වැඩකාරයෝ කියන හදනවා. නමුත් අපි කියනවා එහෙම නැහැ. මේක සියලු සේකෝ ඒකපද්ද තමයි ඒ සන්නගලේ. අද අපි ඉදිරියට ඇවිල්ලා කියන්නේ අපි පැහැදිලිව හාන්ඩුට කියනවා හරිතන හිටගන්න මේ සෙවගේ ගුණාත්මක සන්නත්තක හඬට කන් දෙන්න කන් දීලා. අද අපි කියනවා ඒ වගේම දැන් පහුගිය දවසේ ඒගොල්ලෝ ටෝකන් නිශ්චය කරද්දී විදුලිය එන හිටි මක්කලා ඔයගොල්ලෝ දන්නවා ගෙදර කුස්සියේ විදුලිය බිඳවැටීම සිද්ධ වුණොත් මේ පොඩි ෂෝට් එකක් තියෙනවා ට්‍රිප් එකෙන් ඕෆ් වෙන්න ඕනේ. එතකොට බියග මාත් වෝල්ට් එක තිබිච්ච එක ප්‍රොටෙක්ෂන් පද්ධතිය ඔක්කොම තියාගෙන තියද්දි කොහොමද නොරොච්චෝලි ඔක්කොම බිඳවැටුනේ. අද ජේෂ්ඨ ඉංජිනේරුවෝ කියනවා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලා. මොකද මේක සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න අපේ මෙහුම් පද්ධතියක් තියෙනවා. ඒ මෙහුම් පද්ධතිය වැඩ කරේ දා ඊස්ලා රාජපක්ෂලා එවගේ සේනාත්ලාගේ දක්ෂ විදුලි අධිකාරු ගණනාවක් හිටියා. ඒක මෙහෙවගෙන ගියා ප්‍රශ්නයක් නැතුව. නමුත් අපි දැක්ක අවුරුදු එකම වලට කලිනුත් ටෝටල් ෆේලියර් එකක් වුණා. ඒකදී අන්තිමට බැලුවාම මේ සිස්ටම් එකට වැරදි විදිහට දත්ත ලැබුණා කියලා විදුලි අධිකාරිය කර්දිකාරී වුණා. අද ඒ ඉංජිනේරු ජේෂ්ඨ ඉංජිනේරු කියනවා මේ සිස්ටම් එකට රිමෝට් එකෙන් ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේක කවුද කරේ කියලා හොයලා බලලා අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න කියලා. මොකද මේ රටේ ජනතාවට විදුලි තල්ලි ගෙවනවා නම් විදුලිය නැතුව ඉන්න කිසිම හේතුවක් නැහැ. මෙතන වර්ෂාව තීද්දි මෙතන විදුලිය හොඳට සපයන්න පුළුවන්කම තීද්දි ඒ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. එසා එකට වාහන දඬුවම් දෙන්න කියන එකත් මේ ඉල්ලීමේ කොටසක් ඇටියට තියෙනවා. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම මේ ආණ්ඩුවට පුනර්ජනන බලශක්තිය ඔබතුමා කරන්න අපි සහාය දෙනවා. හැබැයි නැතුව මේ රට අහිතකර ගිවිසුම් ගේන්න එපා. අපි වට විරුද්ධයි. ඒ ගිවිසුම අවලංගු කළා පෙට්‍රෝලියම් එකයි. එතකොට මහා භාණ්ඩාගාර විදුලි වල මණ්ඩලයයි මේක සංවර්ධන කරන්න ටෙන්ඩර් එකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රියාපටිය ක්‍රියාත්මක කරන කියන එක තමයි අපි මේ වෙලාව කියන්නේ.
News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, Color the World, Sri Lankan.